සම්මා සම්බුදු සරණයි සදහවතුනේ. තමා තමාට ආදරය කරයි නම් තමාට නපුරක් සිදුවන දෙයින් වැළකී ආරක්ෂා විය යුතුයි. එසේ නපුරින් වැළකී හොඳක් සිදු කරන තැනැත්තා තමාට ආදරය කරයි, තමාව රැකගනී. සදහවතුනේ, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්ම දේශනාවත් ඔබට ඔබව ජයගන්නට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින්, ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ ගොතටුව චන්දන විහාරාධිපති මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාද දී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා පරලෝසැපත් ලීලා හේවාගම මහත්මියට පින් පිණිස ගොතුරුව පදිංචි එතුමියගේ දියණිය වූ ධම්මිකා ප්‍රියන්ති අතුකෝරල මහත්මිය සහ පුතණුවන් වූ අජිත් අතුකෝරල මහතා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉද පනහං භන්තේ භික්ඛු පස්සාමි, යස්මින් සමයේ භගවා අනේක සතාය පරියාය ධම්මං දේසේති, නේව තස්මින් සමයේ භගවතෝ සාවකානං කිපිත සද්දේවා හෝති, උක්කාසිත සද්දෝවා භූත පුම්භම් බන්තේ භගවා අනේක සතාය පරියාය ධම්මං දේසේසීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානංව සිටින්නේ. මුලින් සිහිපත් කළාසේ අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ගොතටුව IDH පදිංචි ධම්මිකා ප්‍රියන්ති මහාත්මනිය, ධම්මිකා ප්‍රියන්ති අතිකෝරල මහාත්මනිය, එවාගේ අපේ අජිත් අතිකෝරල මහාත්මා, අජිත් අතිකෝරල මහාත්මා මීට තුන් මාසයකට කලින් එනම් 2021 අගෝස්තු 31 වන දින පරලෝව සැපත්වන්ට යෙදුණු ආදරණීය මෑණියන් වහන්සේ, ලීලා හේවාගම අතිකෝරල මෑණියන්ට, ඒ ජයවර්ධනගම විසූ ආදරණීය මෞතුමියට පින් අනුමෝදන් කරන්නට සිද්ධ කරන පින්කම,
ධර්මදේශනාවෙන් පසුව අපි පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරමු. අද අපේ ධර්මදේශනාවෙහි මාතෘකාව වශයෙන් තබා ගත්තේ මජ්ඣිම නිකායේ දෙවෙනි කොටසේ රාජවග්ගයේ සඳහන් වන ධම්මචේතිය සූත්‍ර දේශනාව. ධම්ම කියලා කියන්නේ පින්නතුනේ ධර්මයට, චේතිය කියලා කියන්නේ චෛත්‍යයට. ධම්ම චේතිය කියලා කියන්නේ දහම් සෑයක්. දහම් චෛත්‍යයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ බොහොම ලස්සන දේශනාවක්. මේ ධම්මචේතිය සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ මේදත ලුම්ප කියන රජ්ජුරුවන්ගේ නියම් ගමේ. එදා පින්නතුනි දවසක් කොසල් රජ්ජුරුවෝ නගරක කියන නියම් ගමට යම්කිසි රාජකාරියක් සඳහා පිටත් වෙන්න සූදානම් වෙන්නට කලින් තමන්ගේ ඇමතිවරයෙක් හිටිය දීඝකාරායන කියලා මොහුට කතා කරලා කියනවා, දීඝකාරායන රතේ සූදානම් කරන්න මට යා යුතු ගමනක් තියෙනවා. දීඝකාරායන ඇමතිතුමා පින්නතුන් රතේ සූදානම් කරලා කොසල් ලජ්ජරුවන්ට කියනවා, සාමීනි සතේ සූදානම්. කොසල් ලජ්ජරුව පින්නතුනි වාහනයට නැගලා යා යුතු යන්න පුළුවන් දුරක් පිරිවර සහිතව මේ වාහනෙන් ගිහිල්ලා යම්කිසි තැනකදී පින්නතුනි කොසල් ලජ්ජරුව වාහනෙන් බැස්සා. බැහැල කොසල් ලජ්ජරුව මේ උද්‍යානයේ සිරි නරඹමින් සිටින අතරතුර මේ උද්‍යානයේ තිබුණු නිහඬ බවට මතක් වුණේ කවුරුවත් නෙවෙයි, බුදුහාමුදුරුවෝ. මතක් වෙලා හිතනවා බුදුහාමුදුරුවෝ නිහඬ බවට කොහොමත් කැමති. ඉනිසා කොසල් ලජ්ජරුව ඇමෙත්තුමාගෙන් අහනවා, දීඝකාරායන භාග්‍යවතුන් වහන්සේ මේ දවස්වල වැඩ ඉන්නේ කොහෙද කියලා ඇහුවා. දීඝකාරායන කියනවා, ඒ තථාගත බුදුරජාණන් වහන්සේ රජතුමනි මේදත ලුම්ප කියන නියම් ගමේ තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ. කොසල් ලජ්ජරුව අහනවා, මේ නගරක ගමත් මේදත ලුම්ප කියන නියම් ගමත් අතර දුර කොච්චරද කියලා ඇහුවා. රජතුමනි වැඩිය නෑ, යොදුන් තුනක් ඕනනම් ඇතිකෝ මෙතන ඉඳලා. කොතෙන්ටද බුදුහාමුදුර වැඩ ඉන්න මේදත ලුම්ප කියන නියම් ගමට යොදුන් තුනක් ඇති කිව්වා. යොදුනක් කියන්නේ පින්නතුනි හැතැක්ම 16ක්. දැම්ම පිටත් වුණොත් රජතුමනි හවස් වෙන්න කලින් බුදුහාමුදුරු ඉදරට යාගන්න පුළුවන්. පින්නතුනි කොසල් ලජ්ජරු ආපහු වාහනයට නැගලා මේදත ලුම්ප කියන නියම් ගමට කොසල් ලජ්ජරුව ගියා. කවුරු හම්බෙන්නද? බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඒක මහ ඝන කැලෑවක්, ආරණ්‍යයක් පින්නතුනි. කොසල් ලජ්ජරුව කරපු දේ තමයි තමන්ගේ සේනාධිනායකයා, ඒ කවුද? දීඝකාරායන ඇමෙත්තුමාට කිව්වා, නුඹ එන්න එපා බුදුහාමුදුරු හම්බ වෙන්න, මං විතරක් යන්නම් භාගතුන් වහන්සේ විවේකයට ඒක බාධාවක් වෙනවා, ලොකු පිරිසක් ගියොත්. එනිසා මේ මහ ඝන කැලෑවේ ආරන්නේ මුලහරියේ දීඝකාරායන ඇමෙත්තුමා නතර කරලා කොසල් ලජ්ජරුව පින්නතුනි දුන්නා ඇමෙත්තුමාට මොකද්ද? නලල් පටයි කඩුවයි. මේ වරගෙන බුදුහාමුදුරු ගාවට යන්නේ නෑනේ. නලල් පටයි කඩුවයි දෙකම කොසල් ලජ්ජරුව දුන්නා ඇමෙත්තුමාට. දීලා කිව්වා, මම බුදුහාමුදුරු හම්බ වෙලා ටිකක් බුදුහාමුදුරුත් එක්ක කතා කරලා එනකන් නලල් පටයි කඩුවයි දෙකම තියාගෙන මෙතනටලා ඉන්න කිව්වා. මේක ලස්සන සූත්‍රයක් පින්නතුනි. අපි හිතනවට වඩා ලොකු පැත්තක් මේකේ පින්නතුනි හිතන්න තියෙනවා. ඒ තමයි පින්නතුනි මේ ධම්මචේතිය සූත්‍රයේ තමයි කොසල් ලජ්ජරුව බුදුහාමුදුරුවොත් එක්ක සාකච්ඡා කරපු අන්තිම සූත්‍රය. මේ සූත්‍ර දේශනාවෙන් පස්සේ කොසල් ලජ්ජරුව මැරෙනවා. මැරෙන්නේ අම්බලමක විශ්‍රාම ශාලාවක.
දැන් මේ කොසල් ලජ්ජුරුව බුදුහාමුදුරු ගාවට යන්නේ ඇයි? නිකන් නෙවෙයි. තමන් එක්ක එකට ඉගෙන ගත්ත බන්දුල සේනාධිපතියා. තක්ෂිලාවෙ දෙන්න ඉගෙන ගත්තේ කොසල් ලජ්ජුරුවේ බන්දුල සේනාධිපතියයි. එකට ඉගෙන ගත්තට මොකද පින්නතුනි? කොසල් ලජ්ජුරුව කරපු දේ තමයි එක එක්කෙනාගේ කේලම් අහලා බන්දුල සේනාධිපතියයි බන්දුල සේනාධිපතියට දාව බන්දුල මල්ලිකාවට උපන් පුත්තු 32ක් මැරුවා. ඒ මරලා තමයි යන්නේ මේ කාගාවටද? බුදුරජාන් වහන්සේ ගාවට. ඒ කැලෑව ඇතුළට යනකොට සාමින් වහන්සේලා දෙනමක් සක්මන් කරනවා. මේක දැකලා කොසල් ලජ්ජුරුව මේ හාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ මොන කුටියේද කියලා ඇහුවා. ඒ සාමින් වහන්සේ කොහොම දිගට යන්නේ? ආන් අතන කුටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. කුටිය ගාවට ගිහලා ඉස්සෙල් උගුර පාදන්න. උගුර පාදලා දොරේ යතුරු සිදුරු කවුල ගාවට තට්ටු කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ දොර හරිය කිව්වා. මෙතනත් විශේෂයක් තියෙනවා. දොරේ යතුරු සිදුරු කවුල ගාවට තට්ටු කරන්න කිව්වා. දොරකට තට්ටු කරනව නම් උඩින් තට්ටු කරන්නේ නැහැ. උඩින් තට්ටු කළොත් දෙවියෙක් නැත්තම් බ්‍රහ්මයේ. දොරකට යටින් තට්ටු කරන්නේ නැහැ. දොරකට යටින් තට්ටු කරනව නම් සතෙක් සර්පේ. දොර අරින්න එපා. දොරකට යතුරු සිදුරු කවුල ගාවට තට්ටු කරනව නම් ඒ තට්ටු කරන්නේ මිනිස්සෙක්. මේ සාමීන් වහන්සේ කිව්ව රජ්ජුරුවන්ට දොරේ අගුල ගාවට තට්ටු කරන්න. එතකොට බුදුහාමුදුරුවෝ දොර අරිය කිව්වා. කොසල් ලජ්ජුරුව ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කුටිය දොරට තට්ටු කළා. බුදුහාමුදුරුව දොර ඇරියා. දොර ඇරපු ගමන් කොසල් ලජ්ජුරුව කරපු දේ දන්නවද? දොර ඇරපු ගමන් කොසල් ලජ්ජුරුව කරපු දේ තමයි බුදුහාමුදුරන්ගේ සිරිපතුල් දෙක අල්ලගත්තා. අල්ලගෙන මේ දේශනාවේ කියනවා පින්නතුනි, සිරිපා ළඟ වැඳ වැටි සිරිපා මුවින් සිඹිමින්, ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ සිරිපතුල් දෙක ඉම්බා ඉඹ ඉඹ වන්දනා කළේ බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුව ඇහුවා, කොසල් රජතුමනි, වෙනදත් මට වඳිනවනේ, නුඹ කවදාවත් මේ සිරිපතුල් ඉඹඹ වැඳලා නැහැ කිව්වා. අද මොකද නිකන් මේ අමුතු වැඳිල්ලක් කියලා ඇහුවා. කොසල් ලජ්ජරුව කිව්වේ, නෑ මම මේ බන්දුල සේනාධිපතියයි ඔහුගේ දරුව 32ක් මරලයි මේ ආවේ කියලා. කොසල් ලජ්ජරුව මොකද්ද කිව්වේ? නෑ ඉතින් ඔබවහන්සේ සම්මා සම්බුද්දයිනේ, ධර්මයේ ස්වාක්ඛාතයිනි, සංඝයා සුපටිපන්නයිනි, ඒ නිසා වදින්නේ කොන්න කියපු කතාව. ඒක මතක තියාගන්න ඕනේ. හිතේ දුක යන්න භාගතුන් වහන්සේගේ ශ්‍රීපතුල් ඉඹඹ කොසල් ලජ්ජරුව වන්දනා කරනවා. පින්නතුනි, කොසල් ලජ්ජරුව මොන වුණත් බුදුහාමුදුරුවන්ට ආදරේ. බුදින බත කොසල් ලජ්ජරුවන්ගේ එසේ මෙසේ නෙවෙයි. අන්තිමට කෑම කනකොට නතර කරගන්නත් වෙනම කෙනෙක් තිබ්බා. මෙන්න මේ ගාථාව කියන්නේ කිව්වා කෑම ටික බාගට කනකොට. ඒකත් පින්නතුන්ට මතකයි. ඒ වගේම පින්නතුනි, මාලාකාරයේගේ දුවෙක් තමයි මල්ලිකා දේවිය. ඒ මල්ලිකා දේවියත් එක තමයි කොසල් රජුට විවාහ වුණේ. දවසක් කොසල් රජුට මල්ලිකා දේවියගේ ඇහුවනේ, ඔයා කාටද ආදරේ කියලා ඇහුවා. මල්ලිකා දේවියකෝ මං ආදරේ මට කිව්වා. කොසල් රජුට හිතුවේ කොසල් රජුන්ට ආදරේ කියයි කියලා. මේ මිනිස්සයා කොසල් රජුරෝ මේකත් ගිහිල්ලා බුදුහාඳුරන්ගෙන් ඇහුවනේ, බුදුහන්නේ මල්ලිකා දේවියගෙන් මං ගව කාටද ආදරේ කියලා. මල්ලිකා දේවියකෝ මල්ලිකා දේවියට කියලා. ඉතින් බුදුහාරකෝ හරිනේ කිව්වා, මේ ලෝක රජතුමනි, තමන් ආදරේ තමන්ට තමයි කිව්වා. ලෝකේ මොනව කතා කළත් තමන් ආදරේ තමන්ට, ඒක හරි කිව්වා. එතකොට බුදුහාන්නේ මල්ලිකා දේවිය කියපු දේ හරිද? හරි කිව්වා. කොහොම හරි පින්නතුනි, මල්ලිකා දේවියට දුවෙක් ලැබුණ පින්නතුන්ට මතකයිද? ඒ තමයි වජිරා. ඒ දුව ලැබිච්ච වෙලාවේ කොසල් රජුරෝ බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කිව්වේ, ස්වාමීනි, භාගතුන් වහන්සේ බලාපොරොත්තුනේ පුතෙක්, නමුත් මල්ලිකාද ලැබෙන දුවෙක් කිව්වා. බුදුහාඳුරු ගාතාවක් කිව්වා, ඉත්තීපි ඒකච්චයා සෙයෝ පෝස ජනාධිප මේ ධාවිනී සීලවති සස්සු දේවා පතිබ්බදා. යස්සායෝ ජායති දීරෝ සූරෝහෝ දිසම්පති තස්සායන් සුභගිය පුත්තෝ රජ්ජම් යනුසාසති. රජතුමනි, ලැබුණු එකම දුව පෝෂණය කරන්න. ඇයි?
ඔය දුවට දාව බැරි වෙලාවත් අනාගතේ පුතෙක් හම්බ වුණොත් ඒ පුතා රජ්ජම්මි අනුශාසති රාජ්‍යයටත් අනුශාසනා කරයි කිව්වා. දුවල හරි පුත්තු හරි බී කරන්න අම්මලා ඉන්න එපාය. වන බුදුහරන් කීම කොච්චර ලස්සනද කියලා. ලැබුණු එකම දුව පෝෂණය කරන්න ඔය දුවට දාව බැරි වෙලාවක් පුතෙක් හම්බුනොත් අනාගතේ ඒ පුතා රජ වෙන්නත් පුළුවන් රජයට අනුශාසනා කරන්නත් පුළුවන් කිව්වා. බුදුහාර හිත හැදුවා. ඒ විතරක් නෙවෙයි පින්නතුන්ට මතක ඇති මල්ලිකා දේවිය මැරුණනේ. මල්ලිකා දේවිය මැරුණට පස්සේ කොසල් අජ්ජරුව බුදුහාඳුරු ගාවට ගිහිල්ලා බුදුහාන්නේ මල්ලිකා දේවිය කොහෙද ඉපදුනේ? බුදුහාරකෝ හෙට කියන්නම් කියලා. ආයිමත් දවසක් ගිහිල්ලා ඇව්වා. බුදුහාන්නේ දැන් දවස් දෙකක්නේ මල්ලිකා දේවිය නැති වෙලා, දැන් කියන්නකෝ මල්ලිකා දේවිය කොහෙද ඉපදලා ඉන්නේ? අනිද්දා කියන්නම් කිව්වා. මේ විදිහට දවස් 7ක් බුදුහාඳුරු එහාට ඇද්දා. දවස් 7කනකම් කිව්වේ නැහැ. ඇයි මල්ලිකා දේවිය ඉන්නේ කොහෙද? අවීචියේ. ඇයි පින්නතුන්ට මතකද මල්ලිකා දේවිය මරනකොට අකුසලයක් මතක් වුණා? අවීචියේ ඉන්න බව බුදුහාමුදුරුවෝ කිව්වනම් කොසල් ලජ්ජරුවන්ට, කොසල් ලජ්ජරුවොත් එතනම පපුව පැල්ල මැරෙනවා. මල්ලිකා දේවිය ලස්සන නැහැ. මල්ලිකා දේවිය කැතයි. එතන කොසල් ලජ්ජරුව මල්ලිකා දේවියට හරි ආදරේ. 7 වෙනි දවසේ ගිහිල්ලා ඇහුවා, බුදුහානි දැන් සතියේ මල්ලිකා දේවිය නැති වෙලා දැන්වත් කියන්නකෝ මල්ලිකා දේවිය කොහෙද ඉන්නේ කියලා. බුදුහාරකෝ දැන් ඉන්නේ තවුසා දිවි ලෝකේ කිව්වා. ඒ කියන්නේ අවීචියෙන් මිදනකම් බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මල්ලිකා දේවිය ඉන්නේ අවීචිය කියලා. බන කොච්චර හොඳයිද කියලා. භාගතුන් වහන්සේ කෙසේ හෝ මල්ලිකා දේවිය නැති වුණාට පස්සේ පින්නතුන්ට මතකද කොසල් ලජ්ජරුව තව විවාහයකට සූදානම් වුණා? ඒ තමයි මහානාම සාක්‍යයට, නැත්නම් සාක්‍ය වංශ කපිල වස්තුවට පණිවිඩයක් යවුවා, මට ඉහළ පැලැන්තියේ කුමාරිකාවක් එවන්න විවාහ වෙන්න. මහානාම සාක්‍ය තමන්ට දාව නාගමුණ්ඩ කියන දාසියට උපන් දුවෙක් හිටියා. ඒ තමයි වාසභ කත්තියා. වාසභ කත්තියා කියන කාන්තාව නිකං කෙනෙක් නෙවෙයි, දාසියක්. දාසියක් තමයි එව්වේ කොසල් ලජ්ජරුවන්ගේ දෙවෙනි විවාහයට. දැන් කොසල් ලජ්ජරුව වාසභ කත්තියාට විවාහ වුණා. දන්නේ දාසියක් කියලා. හැබැයි වාසභ කත්තියාට පුතෙක් උපන්නා. ඒ කවුද? විදුඩබ. විදුඩබ කුමාරයා ඉපදුනා. පස්සේ කොසල් ලජ්ජරුව දැනගත්තා වාසභ කත්තියා කියන්නේ දාසියක්. ඒ නිසා පුතයි වාසභ කත්තියාවයි දෙන්නම දාස දාසි තනතුරේම තිබ්බා. හැබැයි විදුඩබ කුමාරයා හිතාගත්තා කවදා හෝ දවසක මං තාත්තගෙන් පලිගන්නවා. කාගෙන්ද? කොසල් ලජ්ජරුවන්ගෙන්. ඇයි? මාවයි අම්මයි දාස දාසි තනතුරේ තිබ්බයි කියලා. ඔන්න බලන්න වෙන හැටි. පින්නතුනි, අන්න ඒ වෙලාවේ තමයි පින්නතුන්ට මතක ඇති කොසල් ලජ්ජරුවන්ගේ නංගි තමයි කෝසල දේවිය. කෝසල දේවි විවාහ වුණේ කාත් එක්කද? බිම්බිසාර මහරජ්ජරුවත් එක්ක. බිම්බිසාර ඒ කියන්නේ අජාසත් රජ්ජරුව බිම්බිසාර මහරජ්ජරුව මැරුවයි කියලා කෝසල දේවියත් පින්නතුනි මැරුණා. මල්ලිකා දේවියට දුවෙක් හිටියනේ, ඒ කවුද? වජිරා. වජිරා විවාහ වුණේ කාත් එක්කද? අජාසත් රජ්ජුරුවත් එක්ක. දැන් පින්නතුනි වෙන එකම දේ තමයි ඔන්න බලන්න, කොසල් ලජ්ජරුවෝ භාග්‍යවතුන් වහන්සේත් එක්ක මේ ධම්මචේතිය සූත්‍රය කතා කරලා ධර්ම සාකච්ඡාව කරලා ආපහු පන්සලෙන් එළියට එනවනේ. ඒ එළියට එනකොට කොසල් ලජ්ජරුවන්ගේ නලල්පටයි කඩුවයි දෙකම තිබ්බේ කාගාවද? ඇමෙත්තුමා ගාව. ඇයි ඇමෙත්තුමාට දිරණි බුදුහාඳුරු ගාවට ගියේ? ඒ අතරතුර මේ දීඝකාරාය නැමෙත්තුමා කරපු දේ තමයි කොසල් ලජ්ජරුව බුදුහාමුදුරුවොත් එක්ක කතා කරන අතරතුර නලල් පටයි කඩුවයි දෙකම අරගෙන පැන්නා. පැනලා ගිහිල්ලා නලල් පටයි කඩුවයි දෙකම දුන්න කාටද? කොසල් ලජ්ජරුවන්ගේ දෙවෙනි විවාහේ පුතාට. කවුද? විදුඩබ කුමාරයාට. අන්න විදුඩබ රජ වුණා. කොසල් ලජ්ජරුව අවසාන සාකච්ඡාවත් බුදුහාමුදුරුවොත් එක්ක ලැයිනකොට පින්නතුනි නගරේ දොරටු ඔක්කොම බහලා රජුරුවන් නගරේ ඇතුළු වෙන්න බෑ.
අන්තිමට රජ්ජුරුව මැරුණේ පින්නතුනි අම්බලම කොසල් රජ්ජුරුව. ඔය තමයි දුක්ඛදායක මරණේ පින්නතුනි අජාසත්තනේ බෑන කොසල් රජ්ජුරුවන්ගේ බෑන අජාසත්ත තමයි කොසල් රජ්ජුරුවන්ගේ අවසන් කටයුතු ගෞරවාන්විතව පින්නතුනි සිද්ධ කළේ. භාග්‍යතුන් වහන්සේ තුන් මාසයකට වැඩිය මතකද අම්මට බණ කියන්නේ තවුසා දිවි ලෝකෙට. දැන් බුදුහාඳුරු බකින්න නැහෙනි මාස 3ක් යනකම්. කොසල් රජ්ජුරුව සඳුන් ලීයෙන් බුදු පිළිමයක් හදාගත්තා. බුදුහාරු නැති නිසා වඳින්න සඳුන් ලීයෙන් බුදු පිළිමයක් හදාගත්තා. තියාගෙන මේකට පින්නතුනි කොසල් රජ්ජුරුව වන්දනා කළා. හැබැයි පින්නතුන්ට මතක ඇති කොසල් රජ්ජුරුව මේ බන්දුල සේනාධිපතියයි බන්දුල සේනාධිපතියගේ දරුවෝ 32ක් මරලා ලියුමක් යවුවා කාටද? බන්දුල මල්ලිකාවට. එදා හරියටම 500ක් භික්ෂුන් වහන්සේලාට මල්ලිකා දේවිය දාන බෙදෙනවා බන්දුල මල්ලිකාව. පටලවා ගන්න එපා. මේ එක්කෙනෙක් තමයි කෝසල මල්ලිකාව, අනික් කෙනා තමයි බන්දුල මල්ලිකාව. වෙලාව කියන්නේ පින්නතුනි දාන බෙදෙන වෙලාවේ තමයි ලියුම ගියේ. මොකද්ද ලියුම තිබුණේ? නුඹේ දරුවෝ 32යි ස්වාමියයි කොසල රජුරු විසින් ඝාතනය කළා කියලා හිත හදාගත්තා. බෙදන්න ගෙනාපු දාන පිඟානකුත් බිත්ති වැදලා බිඳුණා. බිඳන දේවල් කොහොමද බිඳුණා? ලියුම ආවෙත් ඒ වෙලාවෙන් දෙක ගැලපුවා. ගැලපුවේ කොහොමද බිඳන දේවල් බිඳනවා කියලා ලියුමත් ඉනේ ගහගෙන දාන බෙදුවා. හිතන්නකො මොනතරම් හිතේ හයියක් තියෙන්න ඕනද කියලා. දෙයනේ එක පුතෙක්ක දරුවෝ 32ක් මරලා සාමියත් මරලා දාන බෙදෙනකොට ලියුමාව හිත හදාගෙන දාන බෙදුවා. මොනතරම් හයියක්ද? හැබැයි බන්දුල මල්ලිකාව කවදාවත් කොසල් රජුරුවන්ගෙන් පලි ගන්න ගියේ නැහැ. එදා ඉඳලා තමයි බන්දුල මල්ලිකාව තමන් සතුව තිබුණු මේලපලඳනාව සාමිය මැරුවට පස්සේ පැලඳුවේ නැහැ. පැත්තකින් අරන් තියලා තිබ්බා. මේලපලඳනාව ලැබපු ස්ටින් 3 දෙනෙක් මේ සාසනේ ඉන්නවා. පින්නතුන් කවුරුත් දන්නව විසාකාව. අනික් කෙනා තමයි බන්දුල මල්ලිකාව. අනික් කෙනා තමයි බුදුවනදා කිරිබිරිදුණු සුජාතා. මේ 3 දෙනා සතුව මේලපලඳනාව තිබුණා. විසාකාවගේ මේල පළඳනාවට කරපු දේ පින්නතුන් දන්නවා. පූරාරාම හෙදුවේ කෙන්නේ. නමුත් බන්දුල මල්ලිකාව තමන්ගේ සාමිය මලාට පස්සේ මේල පළඳනාව අරන් තියලා තිබුණේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා දේහේ චිතකයට අරගෙන යනකොට බන්දුල මල්ලිකාව කරපු දේ තමයි තමන් සතුව තිබුණු මේල පළඳනාව භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයට පින්නතුනි පූජ කළා. පිරිනිවන් පාන අරගෙන යනකොට, ඒ කියන්නේ ආදාහනය කරන්න පින්නතුනි අරගෙන යනකොට, මේ තමයි කොසල් රජුරුවන්ගේ පින්නතුනි කතාව ඔය. දැන් මේ එන්නේ කවුරු මරලද? බන්දුල සේනාධිපතියයි පුත්තු 32ක් මරලා බුදුහාමුදුරුව ගවටල සිරිපතුල් ඉඹිනවා. බුදුහාරවණු අපේ මෙච්චර අමුතු මෙදිල්ලක් මොකද කියලා. ඔහු කිව්වේ මොකද්ද? ඔබාජ සම්මා සම්බුද්දයි ධර්මයේ සාක්කාතයි සංඝයා සුපටිපන්නයි කිව්වා. එහෙත් කොසල් රජුරුව පින්නතුනි මේ ධම්මචේතිය සූත්‍රයේදී බොහෝම මේ ශාසනයේ තියෙන ලස්සන කරුණු හතක් මතක කරනවා. ඒ තමයි පළවෙනි එක, ස්වාමීනි භාගතුන් වහන්සේ මම දකිනව මේ ශාසනයේ බොහෝම ලස්සන කරුණු හතක්. පළවෙනි එක තමයි බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙන පැවිද්දෝ වෙනත් ආගමික ශාසනවල පැවිදින ශ්‍රාවකය වගේ නෙවෙයි බුදුහාමුදුරුවනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වෙනත් ආගම්වල බ්‍රාහ්මණවරු ගෘහපතිවරු ඒ බ්‍රාහ්මණත්වයේ අතහැරලා පංචකාම සම්පත් භුක්ති විඳිනවා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ ගත කරන පැවිද්දෝ ඉන්ද්‍රියන්නි වැසූ දොර ඇතුව, ඒ කියන්නේ ඇසින් රූප දැක්කත් නිමිති අනුනිමිති වශයෙන් ගන්න නැතුව ඒ දකින ලෝකයේ තුලට ලෝකයේ තුල අයිති දේවල් ලෝකයේ තුලම තියෙන දීලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. ඒ කියන්නේ ලෝකයත් එක්ක තියෙන ගනුදෙනුව පුලුවන්තාක් නතර කරන්න තමයි උත්සාහවන්ත වෙන්නේ. දැන් අපි ලෝකයත් එක්ක ගනුදෙනු කරනවනේ තාම. ඒ ලෝකයත් එක්ක ගනුදෙනු කරන තාක්කල් මේ දුක තියෙනවා. නමුත් ලෝකයත් එක්ක යම් දවසක මේ ගනුදෙනු නතර කරනවද එදාට තමයි දුකත් නැති කරන්න පින්නතුනි පුළුවන්කම තියෙන්නේ. තව ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනි, මහා සකුලුදායි සූත්‍රය කියලා. ඒත් මජ්ක්‍ධිම නිකායෙමයි. සකුලුදායි පරිබ්‍රාජකේ දවසක් බුදුහාමුදුරන්ට කියන බුදුහාමුදුරුවනේ,
ඔබ වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකය පැවිදි වෙලා හිටියා සමාලාට සිවුරු වරිනවනේ. සිවුරු වරිනවා. සිවුරු වරලා ගියාට බුදුහාමුදුරුවනේ කවදාවත් මම දැකලා නැහැ කිව්ව සිවුරු වරපු ඇත්ත ඔබ වහන්සේට බනිනවා. වෙනත් ආගම්වල නම් ආගම එපා වෙලා ගිහිල්ලා බලින්නේ සාස්තුන් වහන්සේට. ඒක හරිනේ. නමුත් ඔබ වහන්සේගේ ශාසනයේ සිවුරු වරිනව භික්ෂුන් වහන්සේලා නමුත් සිවුරු වැරියත් ගියාට කවදාවත් බුදුහාන්ට බණින්නේ නැහැ. ඒත් හිතන්නේ අපිට පින්වදි වෙච්ච නිසා සිවුරු ඉන්න බැරි වුණා. මේක බුදුහාඳුරන්ගේ වරදක් නෙවෙයි කියලා. ඒ විතරක් නෙවෙයි බුදුහානි මම දැකලා තියෙනවා ඒ ඇත්ත අඩුමතරමේ පන්සිල් ටිකවත් රකින්නවා කිව්වා. තවත් මම දැකලා තියෙන බුදුහානි පන්සල පව අතුපතු ගන්නවයි කිව්වා. විහාර සෑමලු පවාම දිනවයි කිව්වා. මේ සිවුරු වෙරලා. නමුත් වෙනත් ඇත්තන්ගේ ශාසනවල බුදුහානි ශ්‍රාවකයෝ කවදාවත් සසු නැතහැරියට පස්සේ ආයියන්නේ නැගුව පැත්ත පළාතක. බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් ඒ වගේ කොසල් ලජ්ජරුව කියන සාමිනි භාගතුන් වහන්සේ මේ ශාසනයේ මම දකින පළවෙනි අසරිමත් කරුණ තමයි කිව්වා. ඔබ වහන්සේගේ ශාසනයේ පැවිද්ද අනිත් ශාසනයේ පැවිද්ද වගේ නෙවෙයි, ශ්‍රමණවරු බ්‍රාහ්මණවරු වගේ නෙවෙයි භාගතුන් වහන්සේ ඉන්ද්‍රියන් නිවසෝ දොර ඇතුව, ඒ කියන්නේ ලෝකයේත් එක්ක තන ගනුදෙනුව පුළුවන් තාක් නතර කරන්න බුදුහාන්නේ උත්සාහවන්ත වෙනවා. මේක තමයි දකින පළවෙනි කාරණාව. දෙක, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජවරු රජවරු සමගත්, ශාස්ත්‍රියෝ ශාස්ත්‍රියෝ සමගත්, ගෘහපතිවරු ගෘහපතියන් සමගත්, සහෝදර සහෝදරය සහෝදරිය එක්කත්, අම්ම පුතා එක්ක පුතා අම්ම එක්ක, මෙතන කියනවා හරියට බුදුහාන්නේ විවාද කරනවා, වාද කරනවා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා බොහොම සතුටින් සමගියෙන්, ඒ විතරක් නෙවෙයි කිරි දියයි, ඒ කියන්නේ කිරි වතුරයි භාග්‍යතුන් වහන්සේ එකට එකතු වෙලා තියෙනා වගේ ඔබ වහන්සේගේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා එබඳු ස්වභාවයකින් ඉන්න බුදුහානි මම දැකලා තියෙනවායි කිව්වා. ඒ කියන්නේ මේ ධර්මයේ තුල කොතනකවත් වින්නතුනි වාද කරන්න විවාද කරන්න කොහෙත්ම කරුණාකාරණා මේ ධර්මයේ තුල නැහැ. හේතුව නම් තථාගත බුදුරජාන් වහන්සේ කොතනකවත් කිසිම භික්ෂුවකට මේ ශාසනය කවදාවත් බාර දුන්නේ නැහැ. බුදුහාඳුරු මේ ශාසනය බාර දුන්නේ කාටද? තමන් වහන්සේගේ ධර්මයටමයි. බුදුහාරු කොතනකවත් කියලා තියෙනවද මගෙන් පස්සේ මේ ශාසනයේ අයිතිකාරය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා? නැහැ. එහෙනම් බුදුහාඳුරු කිව්වේ මගෙන් පස්සේ සාත්තුන් වහන්සේ බවට පත් වෙන්නෙත් මම දේශනා කරපු ධර්මයේම තමයි. ඒ නිසා මේ ශාසනයට මේ අයිතිකාරයෝ නැහැ. කොච්චර ලස්සන ශාසනයක්ද? අයිතිකාරයෝ සිටියා නම් එහෙනම් මේ සසුන මෙච්චර කලක් පවතින්නේ නැහැ පින්නතුනි. ලස්සන ශාසනයක් මේක. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, පින්නතුන් දන්නවා දැන් මෙතන මේ කියන්නේ සමගියෙන් සතුටින් ඉන්නව භික්ෂුන් වහන්සේලා. සුඛා සංගස්ස සාමග්ගේ, සංගයාගේ සමගියම තමයි පින්නතුනි සැපයක් බවට පත්වන්නේ අනිත් හැම දෙයකම. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා අපි හිතමුකෝ වතුර භාජනයක් උස්ස ගන්න බැරුව තිබුණා කියලා, කෑ ගහන්නේ නැහැ. ඇයි? තවත් කුටියකට ඇහුනොත් අනිත් භික්ෂුන් වහන්සේගේ මේ භාවනාවට බාධාවක් වෙනවා. ඒ නිසා සංඥාව දෙන්නේ කොහොමද? අතින් සංඥාව දෙන්නේ. වතුර භාජනයක් හරි උස්ස ගන්න බැරි වුණොත් අතින් තමයි සංඥාව දෙන්නේ මට මේකට උදව් කරන්න. කෑ ගහලා අප්පුඩි ගහලා එහෙම කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ විහාරයක නිහඬ බව ආරක්ෂා කරන්න ඒතරම් ස්වාමීනි භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මහන්සි ගත්තා. දැන් සාමාන්‍යයෙන් පින්නතුනි බුදුහාමුදුරුවෝ උනත් උදේ පාන්දර අවදි වෙච්ච ගමන් කුටියේ දොර ඇරලා තිබුණොත් භික්ෂුන් වහන්සේලා දන්නවා අද බුදුහාමුදුරුවෝ පින්ඩපාතේ වඩින්නේ අපිත් එක්ක. කුටියේ දොර ඇරලා තිබුණොත් බැරි වෙලාවත් බුදුහාමුදුරුවෝ උදේ පාන්දර අවදි වෙච්ච ගමන් කුටියේ දොර වහලා තිබුණොත් එදාට භික්ෂුන් වහන්සේලා දන්නවා අද බුදුහාමුදුරුවෝ පින්ඩපාතේ වඩින්නේ අපිත් එක්ක නෙවෙයි තනියමයි කියලා. ඒ කියන්නේ මම මේ කිව්වේ ඒ වගේ සංඥා වලින් හඳුනා ගන්නවා. දුරට තට්ටු කරලා කරදර කරන්නේ බුදුහාන් නිපින්ද පාතේ වඩින්නේ නැද්දාද? එහෙම අහන්නේ නැහැ. අන බන්නකෝ විහාරයක, ආරණ්‍යයක, පන්සලක නිහඬ බව ආරක්ෂා කරගන්න මොන තරම් කටයුතු කළාද කියලා. ඒ නිසා කොසල් ලජ්ජරුව කියනවා වෙනත් වෙනත් අය බුදුහානේ වාද විවාද කරගත්තට ඔබ වහන්සේගේ ශාසනයේ ස්වාමීන් වහන්සලේම නැහැ. මේක තමයි මම මේ ශාසනයේ දකින දෙවෙනි ආශ්චර්යමත් කාරණාව. දැන් මතක තියාගන්න මෙබඳු කාරණා මතුවෙන්නේ නිකන් නෙවෙයි.
මේ කොසල් ලජ්ජුරු ඇවිල්ලින්නේ මොකක් කළාද? මහා අපරාධයක් කළා මේ. තමන් එක්ක එකටගෙන ගත්ත බන්දුල සේනාධිපතියත් මරලා, ඔහුගේ දරුවෝ 32ක් මරලායි මේ බුදුහරුත් එක්ක කතා කරන්නේ. හැබැයි දැන් දන්නවා මතු කරන්නේ මොනවද? සාසනයේ ගුණ. හැබැයි කොසල් ලජ්ජුරු දන්නේ මේ බුදුහරුත් එක්ක කතා කරන අවසාන දේශනාව මේක කියලා. කොසල් ලජ්ජුරු දන්නේ දන්නේ පින්නතුනි. දැන් මෙහෙම කතා කර ඉන්න අතරතුරනේ අර ඇමෙත්තුමා පින්නතුනි කොසල් ලජ්ජුරු නලල් පටය කඩුවේ දෙකම අරගෙන පැන්නේ, පැල්ල ගිහලා විදුඩබ කුමාරයාට දුන්නේ. මේ බලන්න හැටි. එතකොට ඊට පස්සේ තුන්වෙනි කාරණාව කියන සාමීනි භාගතුන් වහන්සේ, මම නිතරම උද්‍යානයෙන් උද්‍යානයට නගරේ නගරයට බුදුහාමුදුරුවනේ යනවා. ඒ යනකොට වෙනත් ආගම්වල ශ්‍රාවකයෝ මම දකිනවා බුදුහානේ හරි කෙට්ටුයි, හරීම කුරුසයි. දැක්කත් එකපාරක් අනිත් පැත්ත හැරිලා බලන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් බුදුහාමුදුරුවනේ ඉන්ද්‍රියංගේ ප්‍රසන්නත්වයක් නැහැ කිව්වා. නමුත් සාමීනි භාගතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ එකපාරක් බැලුවාම තුන් හතර පාරක් හැරිලා බලන්න හිතෙනවා කිව්වා. ඒ කියන්නේ පිරිපුන් ඉන්ද්‍රියන් නැතිව, ඒ වගේම ඉන්ද්‍රියන්නේ වැසූ දොර ඇතුව භික්ෂුන් වහන්සේ මේ දේශනාවේ කියනවා පින්නතුනි, මේ දේශනාවේ කියනවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් දෙස බලනකොට බුදුහාමුදුරුවනේ අර වෙනත් ආගමික සාත්තුන් වහන්සේලාගේ ශ්‍රාවකයන් දෙස බලන වගේ නෙවෙයි, මහා පුදුමාකාර හිතක් පිරිනව ගතක් පිරිනව කිව්වා. වෙනත් කිසිම ශාසනයක බුදුහානි මම මේක දැක්කේ නෑ කිව්වා. ඒ නිසා ස්වාමීනි භාගතුන් වහන්සේ, මේ තමයි මම දකින තුන්වෙනි අසරිමත් කරුණ. ඊට පස්සේ කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ, මම මේ ශාසනය දකින හතරවෙනි අසරිමත් කරුණ තමයි භාගතුන් වහන්සේ, මම රජෙක් නිසා මම නිතරම යන විනිශ්චය ආසනයට, විනිශ්චය ආසනයට යනකොට බුදුහාමනේ පුදුම සද්දයක් තියෙන්නේ. නඩු වහන තැනනේ පුදුම සද්දයක් තියෙන්නේ. එතන නිහඬ කරගන්න බුදුහාමනේ මට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. සමහර වෙලාවට බුදුහාමනේ විනිශ්චය ආසනයේ ඉන්නකොට මට පිටස නිහඬ ගන්න ලොකු වෙහෙසක් ගන්න වෙනවා. නමුත් සාමීනි භාගතුන් වහන්සේ, මම කිසිම දවසක දැකලා නැහැ කිව්වා. ඔබ වහන්සේ බණ කියන වෙලාවක භික්ෂුන් වහන්සේ නමක් කෑ ගහනවා, කතා කරනවා. කොසල රජු සිද්ධියකුත් මතක් කරනවා. බුදුහාමනේ මට එක වෙලාවකදී හොඳට මතකයි, ඔබ වහන්සේ බණ කියන වෙලාවකදී එක ස්වාමීන් වහන්සේ නමකට කිවිසුමක් යන්න හැදුවා. ඒ වෙලාවේ අනිත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දනිස් පොල් කට්ටෙන්, අනිත් ස්වාමීන් වහන්සේගේ දනිස් පොල් කට්ටට තට්ටුවක් කරලා, මම මේ කියන එක තේරෙනවා ඇති, එක පෙළටනේ වාඩිලා ඉන්නේ. ඒ වාඩි වෙලා ඉන්නකොට උන්වහන්සේගේ දනිස් පොල් කට්ටෙන් අනිත් ස්වාමින් වහන්සේගේ දනිස් පොල් කට්ටට ඇනලා කිව්වා, සද්ද කරන්න එපා, භාගතුන් වහන්සේ බණ කියන වෙලාවයි. ඒ කියන්නේ අතින්වත් සංඥාවක් දුන්නේ නැහැ. ඇයි? අත හරි එසෙව්වොත් තවත් කෙනෙක්ගේ හිත මේ වෙනවනේ. ඒ කියන්නේ හිත කැඩෙනවනේ. ඔහොම සිද්ධියක් තියෙනවා පින්නතුන්ට මතක ඇති. සද්ධාතිස රජුරෝ මිහින්තලේ පාරේ යනකොට අනුරාධපුරේ, අනුරාධපුරේ මිහින්තලේ පාරේ තීන පින්නතුණි කළුදිය පුකුණ කියලා එකක්. ඒ කළුදිය පුකුණ ළඟ පින්නතුන්ට මතක ඇති කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ කළුවර රාත්‍රියක කාලකාරාම සූත්‍රෙන් එළිවෙනකම් බණක් කිව්වා. එළිවෙනකම් ඒ බණ කියපු ගල්ලාසනෙත් අන්න තාම තියෙනවා. ඒක රජකලේකව සද්ධාතිස්ස රජුරෝ බණහන්න ගියා කළුදිය පුකුණ ළඟට. අනේ පින්නතුණි බණ පටන් අරගෙන. ඒ කියන්නේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, ඒ කියන්නේ දෙවියන්ටත් ආරාධනා කළා ඉවරයි බණහන්න. මේකට කියන්නේ දේවත ආරාධනාව කියලා. බණහන්න දෙවියන්ටත් ආරාධනා කරනවනේ. දේවත ආරාධනාව කළා කියන්නේ බණ පටන් ගත්තා. ඒ දේවත ආරාධනාව කළ අවසන් වෙනකොටම තමයි සද්දාස රජුරු ඉදෙන්ට ගියේ. ඒ කියන්නේ බණ පටන් ගරගන්නේ. ඕන බලන්න රජුරුව කොච්චර ගරුකලාද කියනවා නම් සෙනඟ පීරගෙන ඉස්සරහට ගියේ නෑ. සද්ධාතිස්ස කරපු දේ තමයි සෙනඟ කෙලවරේ දගෙන පින්නතුනි බණ ඇහුවා. හිටගෙන බණ ඇහුවා එළිවෙනකම්. එළිවෙනකම් හිටගෙන බණ ඇහුවා. බණකදී වාඩි වෙනව නම් පැයකට සූදානම් වෙලා වාඩි වෙන්න ඕනේ. කලින් යන්න ඕන නම් පිරිස කෙලවරෙන් වාඩි වෙන්න ඕනේ. එතකොට කාටවත් බාධාවක් නෑනේ. පිරිස කෙලවරෙන් කලින් යන්න ඕන එහෙම අවස්ථා තියෙනවනේ. එහෙම යන්න ඕන නම් පිරිස කෙලවරෙන් වාඩි වෙන්න ඕනේ. එහෙම නැතුව මුලින්ම වාඩි වෙලා
කලින්ම නැගිටලා යන්න හදනව නම් ඒක දේශකයන් වහන්සේට ධර්මයටත් කරන ලොකු බාධාවක් වෙනවා. පින් මිනිසුන් හිත කැඩෙනවා. බලන්න සද්දාති රජෙක් වෙලක් පින්නතුනි බලන්නකෝ. පරක්කු වෙලා තමයි ආවේ ප්‍රමාද වෙලා. නමුත් ප්‍රමාද වෙලාවයි කියලා කවදාවත් සෙනඟ පීරගෙන ඉස්සරහට ගිහිල්ලා වාඩි වුණේ රජුරෝ කියලා. රජුරෝ ඉස්සරහට ආව නම් මිනිස්සු කී දෙනෙක් හිත කැඩෙනවද? කැඩෙනවද කියලා කියන්නේ හිත වෙනස් වෙනවනේ. හැන්දෑවේ පටන් ගත්තු බණ එළි වෙනකන් බුදුගුණ දේශනාවක් කළේ කලඳුය පොකුල් ළඟ කාලබුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ එළි වෙනකන් රජුරෝ හිටගෙන පින්නතුනි බණ ඇහුවා. එතකොට තමයි අර රජුරෝ කියන්නේ අන්තිමට ස්වාමීනි මේ කිව් බණ ටිකට් මට දැන් දෙන්න පිළිකරක් නෑ කිව්වා. ඒ නිසා මේ ලක්දිව මහ පොළව භාරකරු මමයි. ඒ නිසා මේ ලංකාව සම්බුද්ධ ශාසනයට පූජ කරනවා කියලා ලංකාව පිරිකරක් හැටියට පින්නතුනි මේ ශාසනයට පූජ කළා. ඒ නිසා කොසල් රජුරෝ කියන බුදුහාමුදුරුවනේ මිනිච්ච ආසනයට මම යනකොට පුදුම සද්දයක් තියෙන නිහඬ කරගන්න මට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. නමුත් බුදුහාන්නේ ඔබ වහන්සේ බණ කියන තැන භික්ෂුන් වහන්සේනමක් කිමිසුමක්වත් මේ පිට කරන්නේ නැහැ. ඒ තරම් නිහඬ බව බුදුහාන්නේ ආරක්ෂා කරගන්නවා කිව්වා. මේක තමයි මම දකින හතරවෙනි කාරණාව. ස්වාමීනි භාගතුන් වහන්සේ මම දකින පස්වෙනි කාරණාව තමයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ යම්කිසි නගරයකට ගමකට වැඩම කරනවයි කියලා කිව්වොත් ප්‍රශ්න හදාගෙන ප්‍රශ්න ගොතාගෙන ඉන්නේ. අද ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට එක දෙකක් කරනවා අපි කියලා. නමුත් ඒ ගොතන්ගෙන හදාගෙන එන සෑම් ප්‍රශ්නයකදීම භාගතුන් වහන්සේ ඉදිරිපිටදී ඒ සියලු ප්‍රශ්න බුදුහාන්නේ අහන්නත් බෑ. සමහර වෙලාවට ඇව්වත් බුදුහාන්නේ ඔවුන් ගොතන්ගෙන ප්‍රශ්න එකක්වත් අහන්නත් බෑ. ඒ අහන සෑම ප්‍රශ්නයකටම භාගතුන් වහන්සේ බොහොම ලස්සනට බුදුහාන්නේ උත්තර දෙනවා කිව්වා. පින්නතුන්ට මතකනේ උපාලි ගෘහපතියා. උපාලි ගෘහපතියා පින්නතුනි භාගතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කළා. සාකච්ඡාවෙන් පස්සේ උපාලි ගෘහපතියා කිව්වා බුදුහාන්නේ මට ඔබ වහන්සේට දානයක් දෙන්න ඕනේ. මින් පස්සේ මං ආපහු කාටවත් දන් දෙන්නේ නැහැ. ඔබ වහන්සේටම තමයි දෙන්නේ කිව්වා. බුදුහාමුදුරු කිව්ව බලන්න කියපු කතාව උපාලි මතක තියාගන්න. නුඹ මේ දඹදිව ප්‍රසිද්ධ කෙනෙක්. ප්‍රසිද්ධ කෙනෙක් එකපාරට තීරණ ගන්න එපා. එහෙම තීරණ ගන්න හොඳ නෑ. නුඹ තවදුරටත් හොඳට කල්පනා කරන්න. එබඳු ශ්‍රමණයන්ට බ්‍රාහ්මණයන්ට දන් නොදීන්න එපා කිව්වා. උපාලියවිල බුදුහාරුත් එක්ක කතා කළා. කතා කළ පමණින් පැහැදුනා. පැහැදිලා කෝ ඔබහන්සටමයි දෙන්නේ, ආයි කාටවත් දන් දෙන්නේ නෑ කෝ. බුදුහාරු කිව්වේ ඔබ වැනි කෙනෙක් එහෙම තීරණයකට එන්න එපා කිව්වා. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒ වගේ තමයි පින්නතුන්ට මතකද බුද්ධ කාලේ හිටපු සච්චක. වාද කරන්න හරි දක්ෂයිනේ. කාත් එක්ක වාද කළත් දිනනවා. නමුත් බුදුහාරුත් එක්ක වාද කරන්නවිල පෙරතුණා. ඒ සච්චක තමයි අද මේ ලංකාවේ කාල බුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ නමින් පින්නතුනි උප්පත්ති ලැබුවේ. එදා සච්චක බුදුහාරුත් එක්ක වාද කළ අවසන් වුණාට පස්සේ සච්චකව මට ඔබ වහන්සේට දානියක් දෙන්න ඕනේ. දන් දුන්න සච්චක දන් දීලා අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ පුණ්‍යානුමෝදනාව කරනකොට කිව්වා සච්චක නුඹට මේ දුන්නු ධන මතු සැප පිණිස හේතු වේවා කිව්වා. සච්චක මේ දුන්නු දානේ පින නුඹට මතු සැප පිණිස හේතු වේවා කිව්වා. නිවන් පිණිස නෙවෙයි මතු සැප පිණිස. ඒ මතු සැප පිණිස කියලා කිව්වේ ඇයි? භාග්‍යවතුන් මහ දැනගත්ත සච්චක කවදා හෝ දවසක මේ ලක්දිව මහන වෙලා රහත් වෙලා පින්නතුනි බුදුගුණ දේශනාවකුත් කරන බව. හරිනේ බුදුගුණ දේශනාවක් කළානේ. කල්ලුදේ පොකුල්ලගේ එළි වෙනකන් බුදුගුණක වෙන කවුරුවත් නෙමෙයි සච්චක තමයි කාලබුද්ධ රක්කිත මහ රහතන් වහන්සේ නමින් පින්නතුනි උප්පත්ති ලැබුවේ. ඊට පස්සේ කියනවා හයවෙනි කාරණාව සාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙන ශ්‍රාවකයෝ පැවිදි වුණාට පස්සේ වෙනත් ආගම්වල ඇවිල්ලා වෙනත් ආගමක ආගමිකයෙක්ව ඔබ වහන්සේ ගාව පැවිදි වෙනවා. බ්‍රාහ්මණවරු ගෘහපතිවරු ඊට පස්සේ ඒ ඇත්තම කියනවා ඉස්සරනම් අපි ශ්‍රමණයෝ නෙවෙයි දැන් තමයි නියම ශ්‍රමණයෝ වුණේ. ඉස්සර අපි රහතන් වහන්සේලා නෙවෙයි දැන් තමයි නියම රහතන් වහන්සේලා බවට පත් වුණේ. මේ කාරණාව බුදුහාමුදුරුවනේ මේ සම්බුද්ධ ශාසනය විතරයි කිව දකින්නේ. හත්තිනි අන්ති මේක තමයි ලස්සන කතාවක් කියන කොසලජිරුව. ස්වාමිනි භාගතුන් වහන්සේ මම දවසක් මගේ ඉන්නමකෝ ඉසිදත්ත සහ පුරාණ කියලා බඩුව දෙන්නේ. බඩු වැඩ කරන
දෙන්නෙක් ඉන්නවා. කිව්වා ඒ ඇත්තොත් එක්ක මං දවසක් පිටතර යුද්ධයකට ගියා. යුද්ධයකට ගියපු වෙලාවේ බුදුහාන්නේ යුද්ධය අවසන් කරලා රාත්‍රියේ නිදා ගන්න ගියා. මේ වඩුව දෙන්න කරපු දේ තමයි බුදුහාන්නේ රාත්‍රී කාලේ මධ්‍යම රාත්‍රී වෙනකන් මේ වඩුව දෙන්න ධර්මයේ ගැන සාකච්ඡා කළා කිව්වා. සාකච්ඡා කළා මේ දින නිදා ගන්න යනකොට මගේ පැත්තට පය දාලා ඔබ වහන්සේ ඉන්න පැත්තට හිස දාලා කෝ දෙන්න බුදිය ගත්තේ. ඒ මිනිසුන්ට පඩිගෙවන්නේත් මම. ඒලට මගේ පැත්තට පය දාලා බුදියගෙන ඔබ වහන්සේ පැත්තට හිස දැම්මයි කිව්වා. සාමිනි භාගතුන් වහන්සේ නින්දට යනකොටත් සාස්තුන් වහන්සේට ගරු කරන ශාසනයක් තියෙනවා නම් ඒ බුදුහාමුදුරුවනේ මේ සම්බුද්ධ ශාසනේ විතරයි. මෙබුදු ශාසනයක විතරයි බුදුහාන්නේ මේ කාරණාව වෙන කිසිම ශාසනයක මම දැක්කේ නෑ කිව්වා. බාන කොච්චර ලස්සනද කියලා. සුළු කරුණ තමයි කියන්නේ කොතල ලැජ්ජරෝ. නමුත් වටිනවා. පින්නතුන්ට මතකනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කවදාවත් අස්සජි මහරහතන් වහන්සේ ඉන්න පැත්තට පය දාලා සරි උත්තර සැතපෙන්නේ නෑනේ. සැතපෙන්න කලින් හැමදාම බලනවා ගුරුවරයා අස්සජි මහරහතන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා. ඒ පැත්තට පය දාන්නේ නෑ සරි උත්තර කවදාවත්. ගුරුවරයාට ගරු කරනවා පින්නතුනි. මතක තියාගන්න බුදියන කොටත් සාටුන් වහන්සේට ගරු කරන ශාසනයක් තියෙනවා නම් මේ සම්බුද්ධ ශාසනය විතරයි. කොසල් ලජ්ජරු අන්තිමට කියනවා බුදුහාන්නේ දැන් නම් ගොඩක් ප්‍රමාද වුණා මටත් වැඩක් ගොඩක් තියෙනවා ඒ නිසා මම යන්නම් කිව්වා. ඉතින් බුදුහාර කොහෙන යන්න කිව්වා? වැඩ තියෙනවා යන්න එපැයි. කොසල් ලජ්ජරු ගියාම භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කතා කරලා කියනවා මහණෙනි කොසල් ලජ්ජරුව දහම් සෑයක් ප්‍රකාශ කරලා ඔය ගියේ. එනිසා හැබැයි පින්නතුනි මේ දහම් සෑය නැත්තම් ධම්ම චේතිය සූත්‍රයේ සාකච්ඡා කරලා කොසල් ලජ්ජරුව පන්සලෙන් එළියට යනකොට ඇමෙත්තුමත් නැ නලලපටත් නැ කඩුවත් නැ අර මිනිස්සේ ඔක්කොම අරගෙන පැනලා ගිහිල්ලා තමයි විදුඩබට දුන්නේ නලලපටයි කඩුව. විදුඩබ කියන්නේ කවුද? කොසල් ලජ්ජරුවන්ගේ දෙවෙනි විවාහේ පුතා. ඒ කියන්නේ වාසභකත්තියාගේ පුතා කොසල් ලජ්ජරුවන්ගේ පුතායි. ඉති විදුඩබ රජ වුණා. කොසල් ලජ්ජරුව අන්තිමට විශ්‍රාම ශාලාවක මරණයටපත් වුණා. අජාසත්වන බෑන තමයි කොසල් ලජ්ජරුවන්ගේ අවසන් කටයුතු ගෞරවාන්විතව පින්නතුනි සිද්ධ කළා කියලා කියන්නේ. මේ තමයි දේශනාව. මේ ඉගෙන ගත්තේ මජ්ඣිම නිකාය දෙවෙනි කොටසේ මජ්ඣිම පඤ්ඤාසකේ රාජවග්ගයේ සඳහන් වන ධම්ම චේතිය සූත්‍ර දේශනාව. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බලයෙන් පින්වත් හැමදෙනාට මුතුම් අමා මහ නිර්වාණාභෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි, අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ ගොතුටුව IDH පදිංචි පේ ධම්මිකා ප්‍රියන්ති අතිකෝරල මහාත්මනිය, ඒ වාගේම අපේ අජිත් අතිකෝරල මහත්මා. බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ දෙපළ තමන්ගේ කල්යාණ මිත්‍රයන් හැමදෙනාමත් පුළුවන් හැටියට සම්බන්ධ කරගෙන මේ පින්කම කරගෙන ලොකු ආසාවක් ලොකු උනන්දුවක් තිබුණා. අදේ පින්කම කිසිම අඩුවක් පාඩුවක් නැතුව සම්පූර්ණ කරගත්තා. මේ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වන්නේ මීට තුන් මාසයකට පෙර, එනම් 2021 අගෝස්තු 31 දින පරලොව සැපත් ආදරණීය මෑණියන් වහන්සේ ජයවර්ණගම විසූ ලීලා හේවාගම අතිකෝරල මෞතුමියට මේ පින් අනුමෝදන් වේවා. ලීලා හේවාගම අතිකෝරල මෞතුමියට මේ උතුම් පුණ්‍ය කුසල් අනුමෝදන්ව සංසාර දුක් කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධේ පිණිසම මේ සියලු කුසල් හේතු වාසනා වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ ධම්මිකා මහත්මියටත් අපේ අජිත් මහත්මයාටත් මේ පින්කම කරගන්න උදව් උපකාර කළ සම්බන්ධ වුණු සෑම සියලු දෙනාටමත් අද මේ ධර්මයේ ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා.